සුබ දවසක්. complex subject එකක්. අද මම තීරණය කරනවා මේ complex subject එකේ හැම step එකක්ම ඔයාට තේරෙන විදිහට කියලා දෙන්න. ඒ නිසා සුටක් මොන හරි වැඩක නම් ඉන්නේ. සුටක් ඔය වැඩේ නවත්තලා මම මේ කියලා දෙන සංකීර්ණ subject එක තේරුම් ගන්න උපරිම try කරන්න. ඔයා තේරුම් ගත්තොත් ඔයාලා ඕනම කෙනෙකුට පුළුවන් වේවි මේ subject එක ඇතුලේ අදින් පස්සේ ඔය gedarin සල්ලි හොයන්න. ඔයා මුලින්ම එන්න කොහද Google එකට. Google එකට ඇවිල්ලා ඔයා අද මුලින්ම search කරන්න ඕන. A popular topic on medium. Search කරාට පස්සේ result එකක් එනවා. ආ result එක. ඔයාලා බලන්න පුළුවන් මේ result එක ඇතුලේ තියෙන topics මොනවාද කියලා. Topics මොනවාද කියන දේ බලලා ඊට පස්සේ ඔයා එන්න ඕන medium.com එකට. medium.com එකේ account එකක් නැති කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් account එකක් හදාගන්න. Account එකක් හදාගත්තට පස්සේ පොඩ්ඩක් පල්හැට ආවහම මෙන්න මෙතන තියෙනවා recommended topic කියලා section එකක්. recommended topic කියන section එකේ පල්හැට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා see more topics කියලා. ඒක උඩ click කරන්නකෝ. ඒක උඩ click කරාට පස්සේ redirect වෙයි මේ page එකට. මේ page එක ඇතුළ identify කරගන්න පුළුවන් explore topics. ඒ කියන්නේ මෙන්න මේ medium.com එකේ කතා කරන හැම topic එකක්ම මෙන්න මේක ඇතුළ මට explore කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් identify කරගන්න පුළුවන්. identify කරගන්න පුළුවන් වගේම මට පේනවා ඇති ලොකු search volume, post ප්‍රමාණය, ඒ වගේම තමයි followers ප්‍රමාණය. සරලවම කිව්වොත් මෙන්න මේ විදිහට අපිට identify කරගන්න පුළුවන් මෙන්න මේක ඇතුලේ තියෙන post වලට තියෙන reach එක එමන් නැත්නම් post කොච්චර create කරලා තියෙනවද මේ වෙද්දී ඒ topic එක කොච්චර follow කරනවද කියන දේ. ඔය ටික ඔතනින් identify කරගෙන මම Google එක ඉස්සෙල්ලා search කරේ මොකද්ද මේ විදිහට popular topics on medium right ඉස්සෙල්ලාම ඉන්නවා personal development ඊට පස්සේ ඉන්නවා entrepreneurship හරි entrepreneurship ඉන්නවා නම් දෙවිනියට ඔයාලා කැමති එකක් අපි කියමු personal development එමන් නැත්නම් entrepreneurship හරි කැමති එකක් ඔයාලා තෝරගන්න පුළුවන් entrepreneurship එහෙම නැත්නම් එනවා මම explore topic Option negative. What a pen with self development can category the amend method the self improvement. Eva game of the my entrepreneur can amend my concept take the amend method of work in a concept take a work in a concept take a hurry. Api ekamagamko, menamethan the no entrepreneurship. On no gama copy caragan. Oga copy caragan, eno a medium megata. Medium megata will amend method of the no men the topic entrepreneurship. Again, men may with the search bar again, entrepreneurship killer search carata passe. Api identify caragan, pull on men the method of the topic. What a pen of the men. Topic එක උඩ click කරලා පස්සේ ඔයාට මෙන්න මේ විදියට page එක ඔයාට open කරගන්න පුළුවන්. Page එක open කරගන්න ඕනේ right. Page එක open කරගන්නවා මේකේ තියෙන කැමති article එකක් ඔයා open කරන්න. අපි කියමුකෝ මෙන්න මේ article එක මම open කරනවා. මේක ඉස්සෙල්ලාම ආව article එකනේ right. ඒ article එක open කරනවා මෙන්න තියෙනවා article එක. ඒ article එක ඇතුලේ මොනවද තියෙන්නේ කියන දේ සුට්ටක් බලන්න. මෙන්න මෙයාගේ author profile එකට එන්න. මෙන්න තියෙනවා author profile එක. Author profile එක තියෙනවනේ right author profile එක තියෙනවා වගේම author profile එකට ආවට පස්සේ මේ මොකද්ද තියෙන්නේ මේක උඩ click කරලා බලන්නකෝ right මේක උඩ මම click කරනවා මේක උඩ click කරාට පස්සේ කොහටද redirect වෙන්නේ මෙතනට තමයි redirect වෙන්නේ ඒ වගේම තමයි යාගේ author profile එකේ මෙන්න මෙතන තියෙනවා link එකක් ඒ link එක මොකද්ද ඒ link එකත් මෙන්න මෙතනටම තමයි redirect වෙන්නේ මම මොකද ඉස්සෙල්ලාම search කරේ entrepreneurship ඒ විදිහට ආවට එහෙම නැත්නම් recommended story එකක් තමයි මම open කරේ මම සුට්ටා මේක පල්ලෙහැට යනවා පල්ලෙහැට ගියාට පස්සේ මට identify කරගන්න පුළුවන් latest stories එහෙම නැත්නම් මේ දැන් create කරගත්ත stories මට identify කරගන්න පුළුවන් ඒ වගේ story එකක් මම open කරනවා අපි කියමුකෝ මේ වගේ story එකක් open කරනවා මෙන්න තියෙනවා story එක මේ story එක කවුද create කරලා දෙන්නේ එහෙම නැත්නම් මේ latest මේක මම open කරේ හොඳේ මෙතන තියෙන latest මේක මෙන්න මේ පළවෙනි එහෙම නැත්නම් just now what about just now මේක තමයි මම open කරන්න මේක open කරනවා මෙන්න Article එක තියෙනවා article එක බලන්න article එක බලලා මෙයාගේ profile එකට එන්න profile එක right profile එකට එනවා මෙන්න profile එක තියෙනවා මෙයාගේ profile එක වගේම මෙන්න මෙයාගේ profile එකේ මෙන්න මෙතන link එකක් mention කරලා තියෙනවා ඔව් ඒ link එක එහෙම නැත්තම් click කරාට පස්සේ right ඒ link එක click කරාට පස්සේ අම්මෙතනට එනවා ඒකේ මොකද්ද තියෙන්නේ product එකක් තමයි තියෙන්නේ product එකක් වගේම මම කියවන categories ලොකු ප්‍රමාණයක් තියෙනවනේ right මං ගත්තේ work කියන category මම සුට්ටක් පල්ලෙහැටනවා පල්ලෙහැට ආවට පස්සේ එක එක categories තියෙනවනේ අපි කියමුකෝ මෙතන තියෙනවා මීඩියා කියලා කැටගරිය. මීඩියා කියන කැටගරිය ඇතුලේ කැටගරියක් විදිහට identify කරගන්න පුළුවන් books. පාඩම වෙනවා ති මේ. Books books වල තියෙනවා මේ වෙද්දී ලොකු followers ප්‍රමාණයක්. ඒ නිසා මම ඔය book කියන කැටගරිය ගන්නවා. ආ book කියන කැටගරිය. Right book කියන කැටගරිය මෙන්න මේ විදිහට මම
ඕපන් කරනවා. ඔය book කියන category ඔයාලට බලන්න පුළුවන් followers ලා 3.5 million available. ඒ වගේම stories උත් available. චුට්ටක් මම පල්ලහැට යනවා. පල්ලහැට ඇවිල්ලා තියෙන මේ වගේ article එකක් මම චුට්ටක් ඕපන් කරනවා. මෙන්න තියෙනවා article එක. Article එක මෙතන තියෙනවා. Article එකේ මොනවද තියෙන්නේ කියන දේ බලලා එයාගේ profile එක චුට්ටක් ඕපන් කරන්නකෝ. මෙන්න තියෙනවා එයාගේ profile එක. Profile එක මෙතන තියෙනවා. එයාගේ තියෙනවනේ මෙතන උඩ book එක. එහෙම නැත්නම් එක. ඒක උඩ click කරාට පස්සේ කොහාටද redirect වෙන්නේ? ඒත් redirect වෙන්නේ මෙන්න මේ Amazon එකේ book එකකට. ඒ වගේම මෙයාගේ profile එකේ මෙන්න මෙතන තියෙනවා link එකක්. ඒ link එක උඩ click කරාට පස්සේ redirect වෙන්නේ කොහාටද? මෙන්න මේ landing page එකට. Landing page එකට redirect වෙනවා. ඒක උඩ click කරාට පස්සේ අපි කියමු පළවෙනි link එක උඩ click කරොත් ඔව් පළවෙනි link එක උඩ click කරවතින් ඔයාට identify කරගන්න පුළුවන් එයාගේ coaching service එක. මේ විදිහින් ඒ coaching service එක මේක යනවා. Right. Coaching service එක ඕක යනවනේ. Coaching service එක ඕක යනවා වගේම නැවත මම එනවා medium එකට. කිසිම article එකක් මම search කරන්නේ නැහැ. මම ඉස්සලා article එහෙම නැත්තම් topic search කියලානේ ගත්තේ. මම දෙවිනියට search කරා book කියන topic එක. ඉස්සලා search කරා මම entrepreneur කියන topic එක. Right. මම topic එක search කරලානේ ගත්තේ. මම topic එකක් search කරන්නේ නැතුව එනවා medium එකට. Medium එකට ඇවිල්ලා right ඒ medium එකේ තියෙන කැමති article එකක් open කරනවා. Medium .com එකට නිකන් ඇවිල්ලා කැමති ආටිකල් එකක් ඕපන් කරනවා. අපි කියමු මේ වගේ ආටිකල් එක රයිට් ඕපන් කරනවා. මෙන්න තියෙනවා ආටිකල් එක. මේ තියෙනවා ආටිකල් එක. මේ ආටිකල් එකේ ආටිකල් එක බලලා ප්‍රොෆයිල් එක ඕපන් කරන්නකෝ. ප්‍රොෆයිල් එක මෙන්න තියෙනවා. රයිට්. ඒ ප්‍රොෆයිල් එක උඩ ක්ලික් කරාට පස්සේ 3 direct වෙන්නේ amazon.com එකටනේ. මොකක්ද මේ සිස්ටම් එක? ලස්සන සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක ගැන කතා කරන්න ඉස්සෙනි. සුට්ටා මතක් කරන්න ඕන මේ වෙද්දි මාස්ටර් කෝසස් වලට ඩිස්කවුන්ට් එකක් ඔෆර් වෙලා තියෙනවා. අදත් එක්කන් අද දවස් 3ක් තියෙනවා මෙන්න මේ මාස්ටර් කෝසස් වලට මේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එක. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඩිස්කවුන්ට් ලින්ක් එකෙන් ගියොතින් ඔයාලා ඕනම කෙනෙකුට පුළුවන් මෙන්න මේ මාස්ටර් කෝසස් වලට අද ඒ වගේම තව ඉස්සරහට දවස් 2ක් මේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට ජොයින් වෙන්න. ඒක ඒ විදිහට මතක් කරනවා. ඔයා ඊට පස්සේ එන්න ඕන මෙන්න මෙතනට. මොකද මුලින්ම තියෙන ටොපික් එක mental health. Mental health කියන එක අරගෙන ඇවිල්ලා mental health කියන මෙන්න මේ term එක මෙතනට දෙනවා. Term එක මෙතනට දීලා මෙතන country එක United States වලට change කරනවා. ඒ වගේම තමයි මෙන්න මෙතන language එක English වලට change කරනවා. English වලට change කළා මෙන්න මෙතන search කියන option එක දෙනවා. Search කියන option එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට මට result එකක් එනවා. මේ result එක ඇතුලේ search volume එක තියෙනවා. ඒ වගේම CPC එක ඩොලර් 10ටත් වඩා වැඩි. මොකද ලස්සන ටොපික් එකක් ඒක. ලස්සන ටොපික් එකක් වගේම මෙන්න මේ විදිහට මට identify කරගන්න පුළුවන් questions 121ක් propositions 91ක් comparisons 52ක් ඔය වගේ list එකක් මට identify කරගන්න පුළුවන් මේක තියෙන options wheel list table කියලා options තුනක් තියෙනවා මෙන්න තියෙනවා wheel එක alright මේ wheel එක ඇතුලේ තියෙනවා questions පළවෙනි wheel එක මොකද්ද question wheel එක mental health වලට related වෙන question wheel එක ඊට පස්සේ දෙවෙනි wheel එක propositions ඔය විදිහට තියෙනවා කැමති wheel එකකින් කැමති topic එකක් වා copy කරගන්නවා මම topic එකක් විදිහට copy කරගන්නවා මොකද්ද right එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා list view එකට දාන්න පුළුවන් මේක list view එකට දැම්මට පස්සේ තියෙන පළවෙනි topic එක මම copy කරගන්නම්කො right පළවෙනි topic එක මම මෙතනින් copy කරගන්නවා ඔය පළවෙනි topic එක copy කරගෙන කොහෙවත් යන්නේ නැහැ මම අදෙන්නේ chat gpt එකට chat gpt එකට ආව ගමන් මේ prompt එක වා දාගෙන නැත්නම් එහෙම නැත්නම් මෙන්න මේ extension එක දාගන්න extension එක දැම්මට පස්සේ මෙන්න මේ chat gpt එක මේ විදිහට prompt තියෙනවානේ right prompt තියෙනා වගේ මෙන්න මේ පළවෙනි prompt එක තෝරගන්න Human right 100% unique SEO optimized article. ඕක තෝරගත්තා. අන්න අතනින් තෝරගත්තා. එහෙම නැත්නම් title එක මෙතනට දැම්මා. Title එක මෙතනට දාලා enter කරන්න. Enter කරාට පස්සේ මෙන්න මේ විදිහට article එකක් ලියලා දෙයි. මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට මම දුන්නා mental health versus behavioral health. ඒක තමයි මගේ title එක. ඒ title එකට related වෙන article එක මෙයා ලියනවා. මෙන්න තියෙනවා article එක. මේ විදිහට මට article එක ලියාගත්ත කොහොමද chat GPT එකෙන්. ඔය article එක මම copy කරගන්නවා. Right? මේ ආටිකල් එක මම සම්පූර්ණයෙන් කොපි කරගන්නවා. ආටිකල් එක මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන් කොපි කරගෙන ඊට පස්සේ මම මෙතනට එනවා. මොකද්ද? Quill bot එකේ තියෙනවා pre AI detect එකක්. ඔයා search කරන්න Google එකේ. Quill bot pre AI detector. Search කරාට පස්සේ මෙන්න මේ detect එක එනවා. ওই detect එකේ මම අතනින් ගත්ත එක මෙන්න මේ විදිහට paste කරනවා. මම කොතනින්ද ගත්තේ? ChatGPT එකෙන් ලියාගත් ආටිකල් එක මෙතනට ගෙනල්ලා මම paste කරනවා. Paste කළා මම මෙතනින් analyze text කියන option එක දෙනවා. Analyze text කියන option එක දුන්නාට පස්සේ මොකද වෙන්නේ? 100 present AI generate. ඔව් ඉතින් මම AI වලින් generate කරගත්තා right. ඔය article එක ඔය විදිහටම තියද්දි මම ඔක අරන් එනවා මෙතනට.
මෙතනට අරන් ඇවිල්ලා අලුත් ටූල් එකක් ඔව් මේ ටූල් එකට මම ඕක පේස් කරනවා ඒ ටූල් එකට පේස් කළා මෙන්න මෙතනින් තියෙනවා හියුමනයිස් කින් ඔප්ෂන් එක හියුමනයිස් කින් ඔප්ෂන් එක උඩ මම ක්ලික් කරනවා රයිට් හියුමනයිස් කින් ඔප්ෂන් එක උඩ ක්ලික් කරලා ඊට පස්සේ හියුමනයිස් කරනවා මෙන්න මෙතනට එනවා එහෙම නැත්නම් මට හියුමනයිස් කරලා දෙනවා රයිට් මෙන්න ආටිකල් එක රීරයිට් එහෙම නැත්නම් මේක AI ආටිකල් එක දැන් හියුමන් රයිට් ආටිකල් එකක් කරන්න දැන් ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක හියුමනයිස් කරාට පස්සේ තියෙන ආටිකල් එක මම කොපි කරගන්නවා ඒ ආටිකල් එක කොපි කරගෙන ආවිල්ලා නැවත එනවා මෙන්න මේ AI ඩිටෙක්ට් එකට AI ඩිටෙක්ට් එකට ආවිල්ලා අර පරණ එක ඉස්සෙල්ලම ඩිලීට් කරනවා පරණ එක ඩිලීට් කරලා අදනේ එහෙම නැත්නම් හියුමනයිස් කරලා ආටිකල් එක මම මෙතනට දානවා Humanize article like that. Then the analyze text skin option. Like that. Analyze text skin option. Like that. Do pass. Thank you. That is. Obviously, na. Kisi prashna na meke humanize sala tiyene. Humanize sala tiyena na me article le karange na meke grammar errors tiyenoda kiyala balanna. Grammar errors check karanna ona taram free tools available me time ekedi mama use karanne. Quillbot mage premium version ekak tiyena nisa. Mama Quillbot ekata awilla athanin gatta article ekak mekata paste karanawa. Paste karanne mokotada? Meke tiyena grammar errors tika man hada ganna ona. Owada penawathi grammar errors tiyenawa 67ak. ඔව් ඔයා ඕන ටූල් එකක් යූස් කරලා ග්‍රැමර් එරර්ස් ටික හදා ගන්න. මම මෙන්න මේ ග්‍රැමර් එරර්ස් ටික හදා ගන්නවා. මෙන්න තියෙනවා ග්‍රැමර් එරර්ස් ටික හදාගත්තා මගේ ආටිකල් එක. ඔය ආටිකල් එක මම කොපි කරගන්නවා. ආටිකල් එක කොපි කරගෙන මම එනවා medium.com එකට නැවත. medium.com එකට ආවිල්ලා රයිට් කියන ඔප්ෂන් එක තියෙනවා. රයිට් කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරලා මගේ ආටිකල් එක මෙතනට ගේනවා. මෙන්න තියෙනවා. එහෙම නැත්නම් මේක හියුමනයිස් කරලා තියෙනවා. ඒ වගේම ග්‍රැමර් චෙක් කරලා තියෙනවා. ඒ වගේම මෙතනින් මම මුලින් ඉමේජ් එකක් දාලා තිනා මෙන්න මගේ ආටිකල් එක. රයිට්. ආටිකල් එක මෙතන තියෙනවා. ආටිකල් එක මට පෝස්ට් කරන්න පුළුවන්. ආටිකල් එක පෝස්ට් කරලා මොකද්ද කරන්න? රයිට්. කරන්න ඕන දේ තමයි මම ඔයාලට මුලින්ම කිව්වේ. ඔය ආටිකල් එක පෝස්ට් කරනවා. එහෙම නැත්නම් මම කිව්වනේ මුලින්ම. මුලින්ම ආවට පස්සේ මම ඉස්සෙල්ලම සර්ච් කරේ මොකද්ද? entrepreneur කියලා. ඒකෙන් මම random profile එකක් තමයි ගත්තේ. ඒ profile එක තමයි මේ තියෙන්නේ. ඒ profile එකේ ඔයාලට පේනවාද profile එක ඕන අපිට link එක mention කරන්න පුළුවන්. profile එකේ link එක mention කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ profile එක ඇතුලේ මෙන්න මේ විදිහට ඒ link එක pin කරන්න පුළුවන්. pin කරලා තියෙන post එක pin කරලා තියෙන. එතකොට post එක pin කරලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපේ profile එක අපිට මේක ඇතුලේ build කරන්න පුළුවන් වුණොත්. මෙයා මෙතන Amazon එකේ product එකක් sale කරනවා. ප්‍රශ්නයක් නැහැ නේ right. මෙයා Amazon එකේ product එකක් sale කරනවා. ඒ වගේම මම දෙවිනියට open කර profile එක. මේ තියෙන්නේ. ඒ profile එක ඇතුලේ එයා sale කරනවා එයාගේ product එක. ඒ වගේම මම තුන්වෙනියට open කර profile එක තමයි මේ තියෙන්නේ. එයාත් ඒ profile එක ඇතුලේ එයා මේ විදිහට එයාගේ journal එක sale කරනවා Amazon එකේ. ඒ වගේම එයාගේ coaching service එක යා මේ වෙද්දී sale කරනවා. ඒ වගේම තමයි මම randomly open කර profile එක තමයි මේ තියෙන්නේ. ඒ profile එකෙත් මෙන්න මේ විදිහට Amazon එකේ තියෙන product එකක් sale කරනවා. ඉස්සෙල්ලම ඔයා ඔයාගේ වැඩේ කරගෙන යන්න. ඊට පස්සේ වැඩේ කරගෙන යන අතරතුරදී ඔයා තීරණය කරන්න. ඔයාගේ profile එක ඇතුළේ කරන්න මොනවද? monetize කරන්නත් පුළුවන්. හොඳේ. monetize කරන්න නම් ඔව් medium partner program එක available country එක නම් ඔයා ඉන්නේ. මේ වෙද්දි නෝත් ඇමරිකා වෙන්න පුළුවන් යුරෝප් කන්ට්‍රි එක වෙන්න පුළුවන් ඒෂියන් මෙන්න මේ විදිහට තියෙනවා මෙන්න මේ කන්ට්‍රිස් 32ක් මේ වෙද්දි තියෙනවා කන්ට්‍රිස් 32ක් මේ කන්ට්‍රිස් 32ේ නම් මේ වෙද්දින් ඔයා රෙසිඩෙන්සි මොනිටයිස් කරන්න පුළුවන් එහෙම නැත්නම් මේකේ පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකකට මොකද පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකකට මේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ එහෙම නැත්නම් ඔයාලට බලන්න පුළුවන් ආටිකල් එකක් අපිට බලන්න බෑ මේ පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකකට ජොයින් වෙන්න එහෙම නැත්නම් මේකට ජොයින් වෙන්න ඕනේ ඒ කියන්නේ මෙයා පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එක through මේක මොනිටයිස් කරලා තියෙන්නේ මොනිටයිස් කරලා තියෙනවා ඔයාලට මොනිටයිස් කරන්න පුළුවන් ඕන නම් හැබැයි ඔයාලා මොනිටයිස් කරන්නේ නැතුව ඔයාගේ profile එකත් මෙන්න මේ විදිහට දිගින් දිගට post create කළා ඔයාලට පුළුවන් audience එකක් grow කරගන්න. audience එකක් grow කරලා ඒ profile එක ඇතුළේ ඔයාලට පුළුවන් මෙන්න මේ concept එක. Amazon එකේ KDP book එකක් වෙන්න පුළුවන්. ඔයාගේ product එකක් වෙන්න පුළුවන්. නැත්නම් coaching service එකක් වෙන්න පුළුවන්. ඔයාට ඒ විදිහේ product එකක් හෝ service එකක් ඔයාගේ profile එක ඇතුළේ ඔයාට medium හරහා supply කරන්න පුළුවන්. medium කියන්නේ පොඩි network එකක්ද නැහැ. පොඩි network කියන්නේ මේ medium.com කියන්නේ ලොකු network එකක්. medium.com එකට මේ වෙද්දී traffic එක ශරක් විතර එනවාද මාසෙට මාසෙට එනවා මිලියන 158ක් මිලියන 158ක් එනවා ඒ ට්‍රැෆික් එක එන්නේ කොහින්ද USA UK Canada ඔයාලා බලනදි හොඳම කන්ට්‍රි සෙට් එකකින් තමයි මේ ට්‍රැෆික් එක එන්නේ එතකොට මෙතන ඇවිල්ලා අපිට පුළුවන් නම් මේ ප්‍රැක්ටිස් එක කරන්න මේ ප්‍රැක්ටිස් එක කරන්න දෙන මොකද්ද chat gpt එකට කියලා ආටිකල්ස් ටික ලියා ගන්නවා ඒ ආටිකල්ස් ටික හියුමනයිස් කරනවා මෙන්න මේ ටූල් එකට දීලා ඒ හියුමනයිස් කරගත් ආටිකල් එකේ ග්‍රැමර්ස් ටික චෙක් කරනවා ග්‍රැමර්ස් ටික මෙන්න මේ විදිහට චෙක් කරලා ඔයාලා කරන්න තියෙන්නේ ඒ ආටිකල් එක ඔයාලා medium.com එකට ගේන්න මේ විදිහට දිගින් දිගට ඔය ආටිකල් ක්‍රියේට් කරද්දී ඔයාට ජෙනුවින් විදිහේ ඔඩියන්ස් එකක් හදනවා. එහෙම නැත්නම් සරලවම කිව්වොත් මෙන්න මේ විදිහේ ෆලෝවර්ස්ලා බේස් එකක් හදනවා. ෆලෝවර්ස්ලා බේස් එක හැදෙන්නේ කොහොද? USA බේස්. USA බේස් ෆලෝවර්ස්ලා බේස් එකක් හදනවායි කියන්නේම ඔයාට පුළුවන් ඒක ඇතුළේ KDP කරනවා නම් KDP කරන්න, සෙලින් කරනවා නම් සෙලින් කරන්න, ඔයා තීරණය කරන්න මොකද්ද කරන්න කියන දේ. ඔයා අද ස්ටාර්ට් කළොතින් ෂෝට් ටයිම් පීරියඩ් එක ඇතුළේ ඔයාට මේ වැඩේට දවස් 21ක්, ඔව් දවස් 21ක් එක දිගට මේ වැඩේ කරලා තීරණය කරන්න ඔයාට මොකද්ද ඔෆර් කරන්න කියන දේ. ඔයා ඔයාගේ ප්‍රොෆයිල්
ප්‍රොෆයිල් එකේ ලින්ක් එකක් විදියට එහෙම නැත්නම් ඔයාගේ පින් එකක් විදියට ඔයාගේ පින් එක මෙන්න මේ ඔයාගේ ප්‍රොෆයිල් එකට ගෙන්න. ප්‍රොෆයිල් එකට ගෙනාවොත් ඔය ලොකු වර්නින් එකක් ඔයාට මේ තර්ඩ් එක ඇතුළේ ජෙනරේට් කරන්න පුළුවන්. ජෙනරේට් කරන්න පුළුවන් රයිට්. ජෙනරේට් කරන්න පුළුවන් වගේම මේ කට්ටි ඔක්කොම Amazon එකේ මේ විදියට book launch කරලා තියෙනවා Amazon එකේ නිසා. ඊට පස්සේ මම එනවා Amazon එකට. Amazon එකත් එක්කන් ඉස්සරහට යන්න කලින් KDP එක ඇතුළේ වැඩ කරන්න දන්නේ නැත්තම් මෙන්න මේ KDP master course එකේ A to Z කතා කරලා තියෙනවා. KDP එක ඇතුළේ book එකක් publish කරන process එක, ඒ වගේ මේ book එක ඇතුළේ earn කරන process එක, earn කරන සල්ලි අතට ගන්න process එක A to Z මෙන්න මේ master course එකේ available. ඒ වගේම තමයි online business දැනගෙන කළොත් විතරමයි success වෙන්න පුළුවන්. Online business වල මගේ පළවෙනි recommendation එක තමන්ගේ YouTube channel එක. දෙවෙනි recommendation එක තමන්ගේ blog එක. තුන්වෙනි recommendation එක selling. Selling වල එක concept එකක් dropshipping. තවත් concept එකක් තමයි Amazon KDP කියන්නේ. මම අද කතා කරේ මෙන්න මේ Amazon KDP business එක medium එක through කරන process එක. ඒ වගේම තමයි තවත් selling process එකක් Alibaba import process එක. Selling වලින් පස්සේ stable කරන්න ඕන social media. ඔව්. medium.com කියන්නේ social media network එකක්. Social media networks තිබුණොතින් all ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන්. ඒ වගේම තමයි freelancer කෙනෙක් විදිහට තමන්ගේ brand එක virtual space එක ඇතුළේ launch කරගන්න දැනගෙන ඉන්න ඕන. මම ඊට පස්සේ කතා කරනවා මෙන්න මේ concept එක. ඒ වගේම තමයි 5 upwork වල වැඩ කරන්න දැනගෙන ඉන්න ඕන. 5 upwork වල වැඩ කරන්න වගේම online business එක survive වෙන්න skill ටික හදා ගන්න ඕන. Skill අතරට Photoshop, WordPress, video editing, SEO, Excel කියන major skill. මේ major skill තිබුණොතින් ඔයාලට ඕන තරම් සල්ලි හොයන්න පුළුවන්. ඒ වගේම තමයි cryptocurrency වල part එකක් NFT හරහත් ඔයාලට සල්ලි හොයන්න පුළුවන්. ඔයාලා ඕනම කෙනෙකුට මේ video එකේ description එකේ තියෙන ඕනම master course එකට අද discount price එකටම join වෙන්න පුළුවන් discount link එකකින් ගියොතින්. මේ master course එකට join වෙද්දී ඔයාලට හම්බ වෙනවා lifetime WhatsApp support එක. ඒ විතරක් නෙමෙයි 100ට 100 guarantee එකක් හම්බ වෙනවා. මේ master course එකක් learn කරලා මේ field එකට ආවොතින් ඔයා එන field එක ඇතුලේ අනිවාර්යෙන් මම සල්ලි හොයන්න තැනට ගේනවා. ඕනේ සල්ලි හොයන්නනේ guarantee එකක් තියෙනවනේ ප්‍රශ්නයක් නැහැනේ. ඔයාලා ඕනම කෙනෙකුට වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මේ මාස්ටර් කෝසස් වලට ෂොයින් වෙලා අද පුළුවන් ජර්නි එක ස්ටාර්ට් කරන්න. ඒ වගේම තමයි පර්සනල් ට්‍රේනින් එකක් ඔයාට ඕනේ නම් ඔයාට පර්සනල් ට්‍රේනින් එකක් ගන්න පුළුවන් ඕන දවසේ බුක් කරලා. ඒ වගේම තමයි ලස්සන ක්ලබ් එකක් හදලා තිනවා. මේ ක්ලබ් එකට අද ඔයාට එන්නම වෙනවා. මේ ක්ලබ් එකේ අද ලොකු දෙයක් වෙනවා. මේ හැම ලින්ක් එකක්ම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒකත් ඒ විදිහට මතක් කරන ගමන් Amazon එකත් එක්කන් ඉස්සරහට යන්න කලින් ඉස්සල්ලා කතා කළ concept එකේ මේ විදිහට කොහොමද මේ datas ගත්තේ කියලා ප්‍රශ්නයක් ඇති. ඔව් ඒ ප්‍රශ්නෙට ඉස්සරලම solution එකක් දෙන්න. ඔයා මෙන්න මේ 2 එහෙම නැත්නම් extension එක දාගන්න. මෙන්න මේ extension එක ඔයාගේ Chrome එකට ඔයා install කරගත්තට පස්සේ ඔයාට පුළුවන් medium එකේ මෙන්න මේ data මෙන්න මේ විදිහටම ගන්න. එතකොට ඊළඟ ප්‍රශ්නේ ඔයාට තියෙවි කොහොමද මෙන්න මේ ආටිකල් එක humanize කරේ. එහෙම නැත්නම් human article එකක් කළේ. මේක අලුත් tool එකක්. මේ ටූල් එක මොකද්ද කියන දේ මේ වෙද්දි මම ක්ලබ් එකට දාලා තියෙනවා. මේ ටූල් එක ක්ලබ් එකෙන් ගිහිල්ලා ගන්න. මේක අලුත් ටූල් එකක්. මේ අලුත් ටූල් එකෙන් රීසනබල් විදිහට මේ වෙද්දි හියුමනයිස් එහෙම නැත්නම් හියුමන් ආටිකල් එකක් විදිහට AI ආටිකල් කන්වර්ට් වෙනවා. එතකොට මේක ඔයාලට යූස් කරන්න පුළුවන් ක්ලබ් එකෙන් ගිහිල්ලා. ක්ලබ් එකෙන් යූස් කරන්න පුළුවන් වගේම අපි ඔක්කොම යන්න ක්ලබ් එකට. ඔව්. Amazon එකත් එක්කන් තව ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ප්‍රොසෙස් එක මේ වෙද්දි ක්ලබ් එකේ කතා කරලා තියෙනවා. ඔයාලා ඕනම කෙනෙකුට ක්ලබ් එකෙන් ගිහිල්ලා ඒ ඔපෂනිටි ගන්න පුළුවන්. අපි යන් ක්ලබ් එකට. ඒ වගේම තමයි මේ මම අද කියලා දුන්න ප්‍රොසෙස් එක ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හරහා පොඩි හරි දෙයක් ගත්තා නම් පොඩි කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න දෙපාරක් හිතන්න එපා. රීසන් එක SL online bro genuine concept එක genuine විදිහටම තමයි හැමදාම කතා කරන්නේ. එදෙත් එක්කන් අදට ගිහිල්ලා නම් ඔය සියලු දෙනාටම සුබ දවසක්. ක්ලබ් එකේදී අපි ආයේ හම්බ වෙමු.